ඊ පස්සුරුවේ දැලුණු වර්ෂාපතනයත් සමග පස්කඳු හා ගල්පෙරලීමේ අවධානමක් නිසා වසා තෙමුණු ඇල්ල වැල්ලවාය මාර්ගයේ රථවාහන දහවනය සඳහා යළි විවෘත කර තිබෙනවා. ගල්පෙරලීමේ අවධානමක් නිසා ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ ඊ පස්සුරු 6 සිට අදුදැස්සන 6 දක්වා වසා තමා තිබුණා. කෙසේ වෙතත් අද දිනේ වැසේ ඇදහැලුණොත් මෙම මාර්ගයේ යළි අවධානම් මට්ටමේ පවතින බැවින් රථවාහන දහවනයේදී රියදුරන්ට සැලකිලිමත්ව රිය දහවනය කරන ලෙස පොලිසිය දන්වා සිටිනවා. මේ අතර වර්ෂාපතනයත් රාවණා ඇල්ලේ ජලමට්ටම තවදුරටත් ඉහළ ගොස් ඇති බව අප වාර්තාකරුවෝ පවසනවා. වර්ෂාපතනයත් සමග දිස්ත්‍රික්ක කිහිපයකට තවදුරටත් නායෑම් අනතුරු ඇඟවීම් නිවේදන ක්‍රියාත්මකයි. බදුරු දිස්ත්‍රික්කයේ හල්දුම්බුල්ල, හපුතලේ ඇල්ල, බදුල්ල, හාලියල සහ හල්දුම්බුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත්, කල්තර දිස්ත්‍රික්කයේ අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත්, මහනුව දිස්ත්‍රික්කයේ උඩපළාත, උඩුනුවර සහ යටිනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත්, කෑගල දිස්ත්‍රික්කයේ බුලත්කෝපිටිය, දෙහිඔවිට, වරකපොල, යටියන්තොට, ගලිගමුව, මාවනැල්ල සහ කෑගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත්, පුරාණ දිස්ත්‍රික්කයේ මාවතගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත්, මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල සහ රත්තොටෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත්, නුවර එළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන, රත්නපුර, ඉමුල්පේ සහ බලංගොඩෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත් මෙම නිවේදනය ක්‍රියාත්මක වන අතර මේ අතර ශ්‍රී ලංකාව සහ වට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින පෙර මෝසම් කාලකුණික ලක්ෂණ හේතුවෙන් අද දිනේත් වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. තරමක තද වැසි අපි අපේක්ෂා කරනවා නැගෙනහිර, මධ්‍යම, සබරගමු, ඊට අමතරව ගාල්ල මාතර වගේ දිස්ත්‍රික්කවල සාමාන්‍ය මිලිමීටර් 100ක පමණ වර්ෂාපතන ලැබීමේ හැකියාවක් තියෙනවා. මේ වැසිවල ස්වභාවය තමා අකුණු අනතුරු ඇතිවීමට හැකියාවක් තියෙනවා වැසිස් සමග. ඊට අමතරව තමා තාවකාලිකව තත් සුළං ඇතිවීමේ තත්ත්වයක් තියෙන්නේ. මේ වැසි තත්ත්වයේ වැඩිවීම තවදුරටත් පවතින ලකුණු තමා පේන්නේ. ඒකට ප්‍රධානම හේතුව තමා මේ බෙංගාල බුක්ක අවට ප්‍රදේශයේ ගත්තම ලංකාවට ගිනිකොන සහ නැගෙනහිර දිශාවෙන් කැළඹෙන ස්වභාවයක් ඉස්මතු වෙලා තියෙනවා. එතකොට මේ තත්ත්වය ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙන ලකුණු පහළ වෙලා තියෙනවා. හැබැයි මේකේ වක්‍ර බලපෑම හේතු කොටගෙන මේ දිවයින තුල තියෙන වර්ෂාපතනයේ වැඩිවීමක් සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරනවා. බොඹුරුවැල්ල, දියැල්ල නැරඹීමට ගොස් සිටියදී ඇදහැරුණු අධික වර්ෂාවත් සමග එහි සිරව සිටි තිදෙනකු පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ඊ රාත්‍රියේ මහත් පරිශ්‍රමයක් දරා බේරාගෙන තිබෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.